නියම කරලේ මරණීය දඬනයට නියම වෙච්ච ඒ පුද්ගලයා වැරදි කරුවා ජීවිතාන්තය දක්වාම සිරි දඬුවම් වලට යොමු කරන මරන්නේ නැහැ. ඒකට එයා එකපාර එකවරම එකපාරටම එල්ලුම් ගහට යවලා මරණයකට වැඩිය එයා ජීවිත කාලේ මෙරි මෙරි ඉපදෙනවා. ඒ කාලේ පුරාම එයා අන්තිම කාලේ එනකොට හිත හදා ගන්නත් පුළුවන් අනේ මම මේ වගේ දේවල් කරා කියලා අවසාන මොහොතේදී ආගේ හිත ධර්මයට අනුව හදාගෙන ඊළඟ ජීවිතේ යහපත් කරගන්න පුළුවන්. දැන් එකපාරටම වරද කළා කියලා එකපාරටම මරලා දැම්මුත් තීන්දුවක් දීලා යාට හිතන්නවත් කාලයක් නැහැ. මොකද ඔය විදිහේ වැරදි කළ අනන්ත කාලයක් සංසාරේ අපිත් මෙරුම් කෑවා. අද අපි මේ සිල්වත් වෙලා ධර්මයේ දැනගෙන මේ විදිහට ජීවත් වුණාට අපි නොදන්න කම නිසා ඒ වගේම අසත්පුරුෂ ආශ්‍රය නිසා නොයෙක් හේතු නිසා අපිත් ඔය ප්‍රාණඝාත ආදී අකුසල් කළා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මොනි කාරණේ තමයි කෙනෙක් මරන්නට අයිතියක් නැහැ. ඒතකොට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කිරීමට අණ දෙන්නත් කරන්නත් දෙන්නම අයිති වෙන්නේ. ඒතකොට ඒ විදිහට ප්‍රාණඝාතයේ පටන් සුරාමීරිය දක්වානේ ඒ කියන ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරගත්තොත් අයින් වෙලා ඒ කරන දේවල් වලින් එයාට පුළුවන් හොඳ පිරිසිදු පවිත්‍ර ආත්ම තෘප්තියකින් තමන්ගේ ජීවිතය ගත කරන්න. මොකද කිසි කෙනෙක්ගේ චෝදනාවක් නැති දැන් සතු දෙයක් මෙයා සොරා ගත්තා මෙයාගේ සේවය කරන කාලෙදි මෙයා සොරකම් කරා කියලා චෝදනාවක් නැහැ. බාහිර සමාජිනුත් නැහැ, තමාගේ సంతානෙන් හිතෙනුත් නැහැ. ඒ වගේම කාමී වරදව හැසිරීම ඔය ගැන අපි පිළිවෙලින් අපි විස්තර කරොත් දැන් සොරකම ගැන සොරකම ගැන පැහැදිලිව අපි දැන් තේරුම් ගන්නට ඕනි. තමාට අයිති නැති දේ කිසිසේත්ම තමාට අයිති නැති දේවල් තමන් සන්තක නොවන කිසිම දෙයක් තමා සොරසිතින් ගන්නේ නැහැ. ඒක තමයි පැහැදිලිවම කියන්නේ තමාට අයිති නැහැ කිව්වම යටත් පිරිසින් සියලුම දේ තේරුම් ගන්නට ඕනේ. සේවා ස්ථානවලත් සේවය කරද්දී කාලය පව සොරකම් කරන්න පුළුවන්. පැහැදිලිවම අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැති තැනක්. දැන් උදාහරණයක් වශයෙන් සේවයෙන් බැහැර වෙන්න තියෙන්නේ සවස 5ට නම් 3:30ට 4ට විතර බැහැර වෙනවා. පෞද්ගලික කටයුත්තක් නිසා. හැබැයි අත්සන් කරනවා 5ට. එතකොට එයා ඒ විදිහට එතකොට අපි හිතන්නේ සතියකට පැය කීයක් සොරා අරගෙන තියෙනවද? නුදැන නෙමෙයි. වැටුපෙන් හොරකම්. ඔව් නුදැන නෙමෙයි. මාසයකට කොච්චරක්ද? වර්ෂයකට කොච්චරක්ද? අවුරුදු 30ක් විතර සේවය කරනකොට අවුරුදු කීයක් අපි සොරකම් කරලාද කාලේ? හැබැයි එයා ඒ කාලේ වැටුප අඩු කර ගැනීමක් කරන්නේත් මේකට හරියටම වරන්නේ. එතකොට අපි හිතන්නේ නැති තැන. මේ මුදල් එතකොට වගමක් වට. ඒක ඇත්තටම අර මහා බරපතල විදිහ එකපාරට පහර පැහැර ගැනීම තරම් ඕලාරික නොවුනට පැහැදිලිවම එයා දන්නවා මේක මගේ හිතේ නැහැ කියන කාරණේ. කරන වෙලාවේ තමයි. හැබැයි හොර ඉතින් මරග කෙරෙන්නට ඕන. ඒ නිසා සොරකම අපි තම් සියුම් තැනක් වෙන්නු ඒ වගේ තව භික්ෂුන් වහන්සේලාගේ පැවිදි ජීවිතවලත් ඒ වගේ දේවල් ඇති වෙන්නට කෙලින්ම ගන්න එකට විතරක් නෙවෙයි දැන් හොරකම තමයි බදු ගෙවීම නොකළ හිටියොත් ඒ වගේ දේවල් බස් රථය යනකොට ටිකට් පතක් නොගෙනීම මේවා සම්මත දේවල් නොකිරීම නිසා ඒක සොරකමක් වෙනවා. මොකද පොදුවේ සම්මත නීතියක් තියෙනවා. සම්මත වූ සමාජයේ ප්‍රවාහයේ තියෙන යම් නීතියක් තියෙනවා. ඒක ගරු කරන්නට අපි කවුරුත් බැඳලා ඉන්නවා. ඒ නිසා ඒකට පටහැනිව යනවා නම් ඒක බලපාන්නේ සමස්ත ජනතාවට. ඒ නිසා එතනදී අපි පොදු දේපල ආරක්ෂා කිරීම ඒ වගේම ඉතින් බොහොම තියෙනවා ඒ සම්බන්ධව අපිට දැන් තියෙන පහසුකම් අනවශ්‍ය විදියට පාවිච්චි කිරීම දැන් රථ වාහන ආදී දේවල් දැන් රාජ්‍ය සේවයේදී පෞද්ගලික සේවයේදී දැන් ඒක ඒ ගැන සම්බන්ධව කතා කරොත් බොහොම පුළුල් එකට යන්න වෙනවා. මාතෘකා ගොඩ නැගෙන ඉතින් ඒ නිසා පැහැදිලිවම තමන්ගේ හිතට වදයක් නොවන විදිහට අවංකව තමන් කටයුතු කරමින් ධාර්මික දේ රැස් කරගනිමින් අධාර්මිකව යමක් රැස් කරන්න උත්සාහවත් නොවීම තමයි මෙතනදී විස්තර කරන්නේ. සම්මා ආජීවයට වැටෙනවා. ඒක ජීවත් වීම. ආජීවයට වැටෙනවා. යහපත් දිවි පැවැත්ම. දෙන්දිය හොරකම අංග වශයෙන් අපි ගත්තොත් ඔව් එතකොට අන්සතු දෙයක් වෙන්නටම ඕනේ. ඒ බව අපි දැනගන්නට ඕනි. ඊළඟට හොර ඉතින් ගන්නම ඕනේ. එහෙම. එතකොට අන්සතු දෙයක් වෙන්න ඕනේ. තම් හොර හිත තියෙන්නට ඕනේ. ඒ සඳහා උපක්‍රම යොදලා ගන්නට ඕනේ. ඒක දැන් තමන්ගේ දෙයක් කියලා හිතලා ගත්තොත් වැරදිලා. ඒක මෙහෙම පුළුවන් දැන් හැබැයි ගෙදරකට අන්න අයගේ ගෙදරකට පැනලා මේක මගේ දෙයක් කියලා එහෙම ගන්න බෑ. හැබැයි මගේ දෙයක් කියලා හිතුවා ඒ නිසා මං ගත්ත හේඳ හොරකමක් නෑ කියලා එහෙම නෙමෙයි. යහළුවෝ ඉන්නවා. හිතවත් අය ඉන්නවා. එන්නකොට විශ්වාසග්‍රහය කියලා තියෙනවා. ඒ කියන්නේ විශ්වාසයෙන් ගන්නවා. කොහොමද මම මේක ආවම කියනවා. දැන් එයා නැහැනේ. ඒ වගේ විශ්වාසයෙන් ගත්තට මං ගත්තට තරහ වෙන ගන්නේ නැහැ කියලා ගන්න. හැබැයි ඉතින් එයා කියන්නට ඕනි පස්සේ. හොඳේ ඊට පස්සේ අනිත් කාරණේ තමයි